রাহাই জীবিতে। মুকুট নিয়ে গেল ওখান দেবা আমার নিয়ে দিব අඩේ මේ මේකේ සුමේද මෑණියෝ මේ 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 සෝරි මේ කමල් නැන්ද ඉන්නවලේ බා හා එතකොට ජෙසි මිස් දන්නේ මේ ෆොටෝ එකේ ඉන්න කෙනෙක් එයාගේ අම්මා කියලා මචං මෙතන කවුරු හිටියත් උඹලේ අම්මා හොඳට දන්න කෙනෙක් වෙන්න ඕනේ මං කියන දඩක් අජ්ජා අපි ගිහිල්ලා සුමේද මෑණියෝ හම්බෙමු අම්බෙලා මේ විස්තරේ කියමු මොකද කියන්නේ මොකද බා යන්ද मकर पश्चक दिन इस वगे खरी प्रश्न आपने दिन माने දන්න දේවල් ඉතින් බොරු වෙලත් නෑ මං තිවංකට හා කිව්වා අර පෙන්දට හා කිව්වා ඌ ඉගෙනගෙන තියෙනවා ඌට රස්සාවක් තියෙනවා ඒ ඔක්කොම ඇත්ත ඒවලට ඌ එයාට ගැලපෙන්නේ නෑ හරි ඌගේ මූණ බලන්නකෝ හරි අම් වාහනේට හුවිච්ච ගෙම්බෙක් වගේ आश्रय कर गीत जीवित आदर के साथ අපි ආදරය කරන කෙනෙක් නෙමෙයි මං යාට හා කිව්වා ඔයාලගේ අම්මට මේ නෑ පියදිනේ අම්මට විතරක් නෙමෙයි මටත් ගොඩක් සතුටුයි මයන්න
විහාර ගීතව පිරිත් නූල් ඇති යනකොට අරගෙන යන ගෙදර ආයතත් එක්ක ඒ මමනි ඩග්ලස් ඉනි හිතේ කනස්සල්ලින්ද ජෙසීගේ අම්මා ලලනි කින ගෑනු කෙනාද හොයන්න එපා කිව්වට හොයන්නක නතර කරලා නෑ මගේ අජියා ජෙසීට ආදරේ කරනවා ආදරේ නම් තවත් ඒ ගැන හොයන්න එපා කියලා කියන්න එච්චරයි මට කියන්න තියෙන්නේ ලලනිද නැද්ද කියලා විතරක්වත් කියන්න බැරි මොකටද මං ගිහින් නැමෙනි සුපර් ඩග්ලස් ඩග්ලස් මොකද අජිත්ගේ පණිවිඩකාරයා වෙලා ඉන්නේ අජිත් ආරණ්‍යයට එන පාර අමතක වෙලාවත් අජියර් මෑණියෝ දැක්කහම දුක හිතෙනවලු එයා ඉන්නේ තාම මාව අල්ලගෙන ආරණ්‍යයට ආවේ නැහැ කියලා ඒ අල්ල ගැනීම නතර වෙන්නේ නැහැ ඒකට ඇත්ත අවබෝධ කරගන්න ඕනේ මට දැනෙන විදියට ඩග්ලස් මොකක් හරි දෙයකට ඇලිමින් ඉන්නවා වගේ හැම බැඳීමක්ම කෙලවර වෙන්නේ දුකකින් හැබැයි ඉතින් පෘථග්ජන ජීවිතයේදී යම් ප්‍රමාණයකට බැඳීම් ඇලීම් අවශ්‍ය වෙනවා. ඒ ගැන අවබෝධයෙන් ඉන්න තාක්කල් ටිකක් හරි දුක අඩු කරගන්න පුළුවන්. අජියා ලල්නියන්ට සුද්දු තුන් හතර දෙනෙක් එක්ක උටපටයක් තිබ්බ කිව්ව කතාව ඇත්ත මචං. ඒක සුද්දෙක්ගෙන් ඇන්ඩ්‍රි ළමයෙකුත් හම්බෙලා. බැදී වැඩේ කියන්නේ හම්බෙලා ටික දවසකින් ළමයා නැති වෙලා බා. ඔව් ඔව් බං මට දැන් තුන් හතර දෙනෙක්ම කිව්වා විස්තරේ. ළමයා නැති වෙලා මාස 6ක් විතර ගියාට පස්සේ ජර්මනි දඟව සුද්දෙක් එක්ක පැනලා ගිහිල්ලා ඇන්ටි. माचा मैं फोटो और तो विशिभा की तरह पारना फोटो गया बा मैं मैं तीन मून वाल देंगे तुरंत बे अब माटा मैं तू हाथ देने क्यों हुआ लाल ने आंटी के होंगे आलू इल्लू बंगार अंब गा गा कड़े दिए इतना ऐसी लेने दा ऐसी लेने दा डाकी दा पाम बांग मैं गानी बजान ना ऐसी लेने दा घेटी पार निकाय याना मुझे कत्तेर गान था दरो मंगे याना ऐसी लेने दा पोड़ा खुदा मचान डाकी आते क मोद नितरम मा एनाव मचान माल ले टा मालू गान अभी मेरे डेटर डाकी आये उधर वोगम अरे नहीं तो ඒ අය බම්බ පිටින් නිකුයි. උන්ජා කතා කළා ඔක කිව්වේ. ඊට දෙන්න කැමතියි කිව්වා. මේ ගේ මගුල දවසන ඔබගේ මගුලක් දාගන්න හදන්න එපා. ගානේ සති දෙක තුනක්වත් ගැප් එකක් තියාගන්න. අපේ ඇඟවල වලට තොරතුරු දෙන්න බෑනේ. උන්
සේව කතා කරලා ඇදුවේ බන් දිල්ලාරව මඩ ජෝඩු කරන්න. ඔව්. දිල්ලාරව බඳිනවා නම් බන් මට ඩිස්කවුන්ට් කන්දක් දෙන්නල්. ඒ කියන්නේ 100ට කීයක් වද? නිකන් ඇහුවි. ඔව් දිල්ලාරටත් උන මට කෙලවන්න බා. මං ආගෙන උ කෝල් කරද්දී ඒක යහපැත් ඉන්නවා. ඒක කිව්වා කිව්වත් එක්ක. හරි දැන් උඹ අපිට එන්න කිව්ව මොකටද කියපන්. ඒ කියනක මෙතනට. එයි. ආතත් කතා කරන්නේ. ආහා හා හා වේ. බදම් මේ හදන්නේ ආපෝ බාලා දින ෆයිල් අරින්නද? ඈ? අපට බබා පාඩ ගන්න හදන්න එපා. උඹ හදන්නේ මේ දෙන්නම මචං හෑන්ඩල් කරන්න උඹ හදන්න. අනේ නෑ බං. දැන් මේක මෙතනට ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා කියලා මීරි දැනගත්තොත් එහෙම තව ප්‍රශ්නයක්. මම උඹලා දෙන්නට මෙතනට එන්න කිව්ව සාක්ෂි වලට. යකෝ. වෙන්නේ වසංගතු. රහයි ජීවිතේ මම හිටියා ඒත් මම දැනගෙන හිටියේ නැස මොනවද වට කියන්න හදන්නේ කියලා. අනේ ඇත්තමයි ගීත්. ඒ මෙයා දැනගෙන ඉඳලා නෑ බා. මෙයා මලක් මෙයා අහිංසකයි මං විශ්වාස කරා හොඳේ. තමයි කියන්නේ. මං දන්නවා මීට ගොඩක් ආදරෙයි කියලා. මං කවදාවත් ඔය දෙන අතරට එන්නේ නෑ ගීත්. ඔයාට අපි දෙන්න අතරට එන්නත් බෑ. වට එන්නත් බෑ. ඉස්සර කොච්චර කිව්වද ජොබ් එකක් හොයාගන්න කියලා. හා ජොබ් එකක් හොයාගත්තේ නැහැ. අපේ ගෙදරින් අහන්න කිව්වා ඔයා ඒ ඇහුවෙත් නැහැ. ඒ තෝ මිහිරි නිසා ජොබ් එකක් හොයාගත්තා. ආට ජොබ් එක නැති වුණා තමයි ඒ උනට ඔය හොයාගත්තනේ. මිහිරි නිසා සර්ගිනුත් ඇවිත් ඇහුවා. ඉතින් මම ඒකෙන් තේරුම් ගත්තා ආ මිහිරිට කොච්චර ආදරේද කියලා. මම මිහිරියට ගොඩක් ආදරෙයි. මම මිහිරියට ගොඩක් ආදරෙයි. අයියෝ යනවා ඉතින්. දැන් ඇයි ආයි ආවේ? ඇයි තිවං කියා තමුසෙත් එක ප්‍රශ්න දාගන්නවද? මගෙන් ඇහිල්ලේ නදන්නේ. තිවංක මේ හැමදේම දන්නෝගේ. එයා තමයි මට කිව්වේ ඇවිල්ලා මේ හැමදේම ඔයාලට කියන්න කියලා. හරි. දැන් කියවනේ. දැන් කියලා ඉවරයිනේ. අවුනොදී යනවා. මාතයා
මොකෝ බිව්මාත් දැන් මූණ නිකන් මැල වෙලා ගිල්ල අපේ මූණ වලට එහෙම මල් වගේ පිපෙන්න වාසනාවක් නැහැනේ මැලිලාම තමයි දියෙන්නේ ඒ එහෙම කියන්න එපා බිව්මාත්යා අහලා තියෙනවනේ දර සින්දුවක් තියෙන්නේ පමාවි පිපුණු මල් සුවඳයි කියන මොනවද වනේ සාලිය 200ක් දෙන්නකෝ ඔව් ගගේ යා හෙල්ප් හැදෙන්න ඕවා අපිට जेसी गया बस කියද 27 මොකද මල් ඈ මේ මුන්දේ වැඩ කරන්නේ නැතු වීම සහ අම්බ වීම කම්පැනියනේ මේ මේ කාලයකට කලින් නැති වෙච්ච ගෑනු කෙනෙක් ඔය ගෑනු කෙනෙක් सर होटल